मेरी का घर है हम अनिता है तब इतमिन इन्ना हिमाचा इन्ना चला है दूसरी पर अनिता है तेन क्या जालू इन्ना इतमिन इन्ना क्या मन परां करना හරි ලියගමු හරිද දැන් ගෝලමානය භාවිතා කරන විදිහ අපි දන්නවා පාඨාංක ගන්න විදිහ දන්නවා ඔක්කොම දන්නවා එතකොට මේකේ ප්‍රධාන වශයෙන් ගෝලයක අරය හොයන එක තියෙනවා නැත්නම් වක්‍ර පෘෂ්ඨයක අරය හොයන එක තියෙනවා අනිත් එක අපිට කතා කරන්න තියෙනවා මෙයාගේ ඝනකම් අයින එක දැන් ඝනකම් අයින එකට අදාළව අපි පොඩි ගාණක් හැදුවා හරිද ඊට පස්සේ පාඨාංක ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් क्रम की तीन मेके अहन प्रश्न तमें मन निक प्रश्न अहन गोलमाने पाद तुन तीन तलेट इसक्रुपुर आवाद कि उपयोग पूर्वोपाय कुमार प्रश्न अरे मन कद मन पीडीएफ दीनवा गोलमाने पाद इसल कुड़ा मीनू गण गोलमाने पाद तीन समतल वीद्रुपुष्टे इसक्रुपे तुड़ पेमुना पास्ते एक इसपाशन पास तीयला वीद्रुपुष्टे नाशिक परावर्तन इसक्रुपे प्रतिबिंबे तुड़ाई एक संपात नवस्थापित पाठांके गण में मिल जाएगा गोलमाने पाद तुन पावतीन समतल तलेट तरलोकन द्वारा गोलमाने पाद तुन पावतीन समतल तलेट इस्कुरुप्पु तुड़ पैमिनी बाव तहवुरु करगान्ने इस्कुरुप्पु तुड़ पैमिनी बाव तहवुरु करगान्ने आंशिक परावर्तने भी आंशिक परावर्तने भी वीद्रुपुष्टेन आंशिक परावर्तने भी සෑදෙන වීදුරු තුඩේ ප්‍රතිබිම්බයත් සෑදෙන වීදුරු තුඩේ ප්‍රතිබිම්බයත් ඉස්කුරුප්පු තුඩත් එකිනෙක ස්පර්ශ වනසේ සකස් කිරීමෙනි එකිනෙක ස්පර්ශ වනසේ සකස් කිරීමෙනි ඒ වගේම අපිට දැන් ගෝලමානය භාවිතා කරද්දී ගෝලමානය භාවිතා කරද්දී
තියෙනවනේ ගෝලමානේ භාවිතා කරනකොට මෙන්න මේක බුරුල් වෙනවා මේක කාලයක් තිස්සේ පාවිච්චි කරනකොට මේක බුරුල් වෙලා මේක හෙලවෙන්න පටන් ගන්නවා එතකොට මේක හරියට සිරස්ව තියෙන්නේ නැහැ ප්‍රේගී පරිමාණය හරියට සිරස්ව තියෙන්නේ නැහැ හරිද මේක හරියට සිරස්ව තියෙන්නේ නැහැ මේක හෙලවෙන්න පටන් ගන්නවා එහෙම වුණාට පස්සේ මේක හරියට තියෙන්නේ නැති නිසා මේක හරියට තියෙන්නේ නැති නිසා මේ එක එක දෝෂ හට ගන්නවා එතකොට මයින් මිනුම් වැරදෙන්න පුළුවන් ඒ දෝෂේ මගහරව ගන්න අපි අර ඉස්සල් කියපු පියවර හතරකින් යුතු පාටාංක අරගෙන ඒක මොකද කරන්නේ ඉස්සලා පාටාංකයක් අරගෙන ආයි ඒක නැති වෙන විදිහට ආයි පාටාංකයක් අරගෙන ආයි උඩට ගිනියලා ආයි පල්ලෙහාට ගිනියලා උඩට ගිනියපු කොටස් ගානයි පල්ලෙහාට ගිනියපු කොටස් ගානයි අඩු කරලා ඒ කුඩා මිනුමින් ගුණ කරලා පාටාංක ගන්න එක ගොඩක් හොඳයි. ඕක් කරන්නේ නැතුව අපිට මොනවා කරන්න තිබුණාද? පාටාංක දෙකක් හරියටම අරගෙන ඒ දෙන්න මැනලා ඒ දෙකෙන් අඩු කරලා ගන්න තිබුණා. එහෙම කරන්න නැති වෙ එකපාර උහුම කරන්න හේතුව තමයි ඒක. දෝෂෙම අඳුර ගන්න තිබුණා. ලියන් තරල වුණා දාලා. ආරම්භක හා අවසාන පාටාංක ගැන ආරම්භක හා අවසාන පාටාංක ගැන ඒවායේ අන්තරය මගින් ඒවායේ අන්තරය මගින් ඒවායේ අන්තරය මගින් ලබා ගන්නා මිනුමට වඩා ඉහත පියවර හතරකින් යුතු ක්‍රමය ඉහත පියවර හතරකින් යුතු ක්‍රමය වඩා නිවැරදි වන්නේ වඩා නිවැරදි වන්නේ කල්ගත වීමේදී කල්ගත වීමේදී ඉස්කෘප්පුව එය ලෝහමය බඳ තුල ඉස්කෘප්පුව එහි ලෝහමය පරිමාණ බඳ තුල ලෝහමය බඳ තුල බුරුල්ල ගමන් කර බුරුල්ල ගමන් කර නොඑක් කතට ඇලවීම නිසා නොඑක් කතට ඇලවීම නිසා නොඑක් කතට ඇලවීම නිසා සිදුවන දෝෂ මගවා මගහරවා ගත හැකි බැවිනි සිදුවන දෝෂ මගහරවා ගත හැකි බැවිනි मूलांक दोष पावती नहीं बीता लिया मूलांक दोष पावती नहीं बीता नाटुका दे लिया तक नाटुका दे लिया नहीं कहना मूलांक दोष पावती नहीं बीता पाठांक गनी
බලන්න මෙහෙම තියෙද්දි පාට අංකය. මෙයා මෙහෙම තියෙද්දි මෙයාගේ පරිමාණය මෙහෙම පෙන්වනවා. ඔයගේ රූපේ තියෙද්දි මෙයාගේ පාට අංකය මම පාට අංක දෙක වෙන වෙනම කියන්නම්. හරිද? මෙයා මෙහෙම තියෙද්දි ඔහොම හත තියෙනවා. හයිද? මෙයා මෙහෙම තියෙද්දි මෙයාගේ බිංදුව මෙහෙම තිබිලා මෙතන බිංදුව තිබිලා මෙතන එක देख तुनाती बिला इडवा से हाथर ती बिला इतना हाथर लिया रे ओम दिए दी मैं आगे මෙහෙම තියෙනවා. දැන් බලන්න මෙතන මූලාංග දෝෂයක් තියෙනවද නැද්ද? මූලාංග දෝෂයක් පවතිනවා. ඉස්සෙල්ලා මූලාංග දෝෂය හොයාගන්න. මූලාංග දෝෂයේ දුන්නාට පස්සේ ගාන හදන විදිය තමයි කියන්නේ. දැන් මෙහෙම ස්පර්ශ වෙලා තියෙද්දි සමතල තලයේ තියෙද්දි මෙහෙම බිඳු බිඳු සම්පාත වෙලා නැහැ කියන්නේ මූලාංග දෝෂයක් තියෙනවා. මූලාංග දෝෂය තමයි මෙයාගේ කොහොමද හොයන්නේ? 0.01 ගුණ කරන්න ඕනේ 7. එතකොට එනවා 0.01 7 මිලිමීටර්. මෙතන ගත්තට පස්සේ පාටාංක එනවා. මෙයාගේ පාටාංක එනවා ප්‍රධාන පරිමාණ පාටාංක 1 2 3 3 දන උඩනේ උඩ තියෙන පාටාංක කියවන විදිය කිව්වම 0.01 ගුණ කිරීම 40. එතකොට එනවා 3.40 මිලිමීටර්. මතක තියාගන්න මෙයා 7 කියන්නේ මෙයා උඩ තියෙන්නේ. ඇත්තටම පේන්න ලොකුවට පේන්නේ නැති වුණාම මෙයා උඩ තියෙන්නේ පරිමාණය. මේ දැන් හතක් වගේ තියෙනවනම් මෙහි තමයි බිඳුව තියෙන්නේ. මෙහි තමයි බිඳුව තියෙන්නේ. හරිද? එතකොට මෙයා මෙහෙට දැන් දැන්ටමත් කැරකිලා. මෙහෙම තියෙද්දි දැන්ටමත් යම්කිසි අගයක් පෙන්වනවා. ඒ කියන්නේ මෙහෙම තියෙද්දි යම්කිසි පාටාංකයක් මෙයා පෙන්වනවා. ඒ කියන්නේ බිඳුව පහ කුරගෙන ගිහිල්ලා තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට මොකද්ද අපිට කියන්න පුළුවන්? එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේකේ සත්‍ය පාටාංකය කියන්නේ, නිවැරදි පාටාංකය කියන්නේ නිවැරදි පාඨාංකය කියලා කියන්නේ මේ අපිට ලැබුණු පාඨාංකෙන් අර පාඨාංකය අඩු කරන්න ඕනේ. මෙහෙම උඩ තියෙනවා නම් මේ වගේ 7 වගේ තියෙනවා නම් 90 95 තියෙනවා කියන්නේ එහෙට තියෙන්නේ. 7 වගේ තියෙනවා කියන්නේ උඩ. එතකොට එයා අඩු කරන්න ඕනේ. 0.07 මිලිමීටර අඩු කරන්න. අඩු කරාට පස්සේ 3.33 මිලිමීටර කියලා එනවා. මේක තමයි පාඨාංකය. මේක තමයි පාඨාංකය. හරිද? මේක එක अच्छा तेरन अद मधुशिका इहांसा මේ වීදුරු කුට්ටියක් තියලා එයාගේ පාටාංකය ගන්නවා. එතකොට මේක එහෙම.
හරිනේ. ඊට පස්සේ ඊට පස්සේ අපි බලමු මේ ගිවර ද ඔක්කොමලා. හරි. මේ ආපු ඉස්සලා හිටපු නැති අය අහගන්න. මේ මම දුන්නේ මූලාංක දෝෂයක් සහිතව පාටාංග ගන්න විදිය. මාතෘකා මූලාංක දෝෂ ඇති විට පාටාංග ගැනීම. හරිද? මේකේ ඉස්සලා මේ වගේ රූප දෙකක් දෙනවා. ඉස්සලා පාටාංගයේ මෙහෙම තියෙදි. ඒතකොට මේක ඇත්තටම මේකේ පාටාංගයක් මොකක්වත් තියලවත් නැහැ. වස්තුවක් තියලා නැහැ. මේක නම් වීදුරු කතාවක් මේ තියලා. විදුරු කතාවක් තියන්න කලින් ඇත්තට මේවා ඔක්කොම සම්පාත වෙලා තියෙදි මෙතනදී පාඨාංකයක් පෙන්නලා මේක බිඳුව මෙතන 7. මෙයා සම්පාත වෙලා තියෙන පාඨාංකය මං කිව්වා 7 කියලා. මං කිව්වේ 7 කියලා. එතකොට මෙයාගේ මූලාංක දෝෂය කොච්චරද? 0 0 1 ගුණ කිරීම 0 4 කොටස් ගන්න 7යි. එතකොට 0 0 7 මිලිමීටර් කියලා ආවා. ඊට පස්සේ මෙයා දැන් ඇත්තටම ඉන්නවට වඩා උඩ තමයි මෙයා ඉන්නේ. ඔය කිව්වට උඩ තමයි මෙයා ඉන්නේ චුට්ටක්. හරිද? ඊට පස්සේ මෙයාගේ ඇත්ත මේකේ පෙන්වන පාඨාංකය කියව ගන්න. කොහොමද 1 2 3 ප්‍රධාන පරිමාණය 3යි කුඩා පරිමාණය කුඩා මිනු 0.01 ගුණ කිරීම සම්පාත වෙලා තියෙන කොටස් ගන්න 40යි. 3.40 මිලිමීටර. දැන් ඒක නිවැරදි පාඨාංකය කියලා කියන්නේ මෙන්න මෙයාගේ මෙයා අඩු කරා. හරිද? ඇයි ඒ දැන්ටමත් මෙයා මෙහෙම තියෙද්දිත් යම් කිසි අගයක් පෙන්නලා. එහෙම වෙන්නේ ඉඩ නැහැ නේ. නිසා මොකද්ද කරන්නේ? මෙයාගේ මෙයා අඩු කරාට පස්සේ එනවා 3.40 0.01 බන්දා කරලා අඩු කරාම 3.3 3 මිලිමීටර. හරිද? ඕක තමයි දාගන්න තිබුණේ. හරිද? ඔය ඉහළ තියෙද්දි කොහොමද පාඨාංකය ගන්න විදිය තමයි කියන්නේ. ඔය විදිහටම මෙහෙම ආරම්භයේදී මෙයා ඉද්දි, ඒ කියන්නේ මේ ස්කුරුප්පු පරිමාණයයි මේ ආධාරකයි ඔක්කොම ඉද්දි පාඨාංකයයි මෙයාගේ පාඨාංකය දීලා දිනවා කියලා හිතන්නකෝ. මෙයාගේ ඇත්තට මිනුමක්මයි ඉද්දි පාඨාංකය ආයෙත් තර වගේ දෙනවා කියලා හිතන්නකෝ. හරිද? මෙහෙම තමන් වෙන පාට් පයින් කියන දින එක ලේසි. බින්දු ඔහම හිටියොත් මෙයා සම්පාතන කියන්නේ 90යි කියලා හිතන්නකෝ. හරිද? මෙතන මෙතන බිංදුව 1 2 3 4 5 කියලා තියෙනවා කියලා ගමුද? මෙතෙන් සම්පාද වෙලා තියෙන ගාන දීලා තියෙනවා ඒත් 30ක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ. මේකේ පාඨාංකය කොහොමද ගන්නෙ? මේ මූලංග දෝෂය. මූලංග දෝෂය ඉක්මනට දන්න කෙනෙක් ඉක්මන කියන්නේ. කුඩා මිනුම් ගුණ කිරීම 90ද 10ද? මෙත්නි හරි 10 නේ. 100 න් මොනවද කරන්න ඕනේ? 100 න් 90ක් අඩු කරන්න ඕනේ. එතකොට 10ක් එන්නේ. එතකොට 0.0 0.1 ගුණ කිරීම 10යි. එතකොට එනවා මෙතන 0.10 මිලිමීටර. ඔන්න මූලාංක දෝෂය. ඊට පස්සේ මෙයාගේ පාඨාංකය. මෙයාගේ පාඨාංකය කියව ගන්න. මෙයාට දැන්න පාඨාංකය සමානයි ප්‍රධාන පරිමාණය උඩ ඉන්නේ දැන්. ප්‍රධාන පරිමාණය 3යි. එකතු කිරීම කුඩා මිනු 0.0 0.1 ගුණ කිරීම 30යි. එතකොට 3 දන 0.30 මිලිමීටර්. ඒ කියන්නේ 3.30 මිලිමීටර්. මේක තමයි මෙයාගේ පාඨාංකය. ඊට පස්සේ මෙයාගේ පාඨාංකය දන්නව නම් අපිට කරන්න පුළුවන් සත්‍ය පාඨාංකය, නිවැරදි පාඨාංකය හොයන්න මෙයා මෙයාට එකතු කරන්න ඕනේ. මෙයා මෙයාට එකතු කරන්න ඕනේ. එතකොට මෙයා 90 වගේ තියෙනවා නම් එකතු කරලා තමයි ගන්නෙ. අඩු කරලා මෙතනින් අඩු කරලා ගන්නවා වගේ මෙතනට අවසාන පාටංග ගන්නකොට මෙයයි මෙයයි එකතු කරලා ගන්න ඕනේ. 3.30ට එකතු කරන්න ඕනේ 0.10ක්. 3.40 මිලිමීටර්. තේරුණාද? අමෝදයා. ඔව් සර්. හරි. ඒක ලියාගන්න මේකත් දාගන්න. මේක 1 මේක 2.
ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න. ගෝලමානයකින් මිනුම් ලබා ගැනීම. ගෝලමානයකින් මිනුම් ලබා ගැනීම. ගෝලමානයකින් මිනුම් ලබා ගැනීම. ගෝලමානයකින් මිනුම් ලබා ගැනීම. ගෝලමානයකින් මිනුම් ලබා ගද්දී ගෝලමානයකින් මිනුම් ලබා ගද්දී අපි කරන්නේ ගෝලමානයකින් මිනුම් ලබා ගද්දී අපි කරන පියවර කීපයක් තියෙනවා. හරිද? එකක් ඉස්සෙල්ලා අපි ප්‍රධාන වශයෙන් මිනුම් දෙකක් ගන්නවා. එකක් තුනී තහඩුවක ඝනකම් මයින් එකයි ගෝලයක අරය මයින් එකයි. ගෝලයක අරය මයින් එක ලියාගන්න. මෙහිදී ප්‍රධාන මිනුම් දෙකක් ගැන සාකච්ඡා කරයි. මෙහිදී ප්‍රධාන මිනුම් දෙකක් ගැන සාකච්ඡා කරයි. එක තුනී තහඩුවක ඝනකම මැනීම. ඝනකම මැනීම මේකෙදි තුනී තහඩුවක ඝනකම් මයිද්දි ඉස්සලම් කරන්න මොකද්ද? ඉස්සලම් කරන්නේ මෙයාගේ අරගෙන තහඩුවේ කොටස් 3 මේ විදිහට තියලා ගෝලමානයේ මේකේ පාද 3 සමතල පුෂ්ඨයක තියලා සමතල පුෂ්ඨයක තියලා අපි පාට අංකේ ගන්නවා. එතකොට මූලාංග දෝෂයක් තියෙන්නත් පුළුවන්, මූලාංග දෝෂයක් නැති වෙන්නත් පුළුවන්. මූලාංග දෝෂයක් තියෙන්නත් පුළුවන්, මූලාංග දෝෂයක් නැති වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මූලාංග දෝෂයක් තියෙනවා නම් මූලාංග දෝෂයක් තියෙනවා නම් පාට අංක 1යි. ඒ මොකක් හරි කමන්නේ මොකක් හරි පාටංකයක් ඒ සමහරට බිඳුව එන්න පුළුවන් නැත්නම් බිඳුවෙන් බිඳුවේ 5 වගේ කැමතියක් එන්න පුළුවන් බිඳුවෙන් බිඳුවේ 7 බිඳුවෙන් බිඳුවේ 8 කැමතියක් එන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ ඉස්කුරුප්පුව මෙන්න මෙයා ඉස්කුරුප්පුව ඉහළට ගෙනියලා ඉහළට ගෙනියලා මොනවද කරන්නේ මෙතන මේ වස්තුව තියලා මේව පාදමුකුත් කරන්නේ මේක විතරක් උඩට ගෙනිනවා උඩට ගෙනිනවා මේක දාන්න කොටස් ගානකින් ගෙනියන්න පුළුවන්. හරිද? දාන්න කොටස් ගානකින් ගිනියනනම් ගොඩක් හොඳයි. එතකොට අර දෝෂ ගොඩක් ඒවා ඇලවීමෙන් ඇතිවන දෝෂ අරක මේ ගොඩක් ඒවා මගහරවා ගන්න පුළුවන්. අපි මේක කතා කරා. නැත්තම් ඔහේ ගිනියනවා. ගිනියලා ආයි පල්ලෙහාට ගෙනල්ලා මෙයා මෙතන ගාවනවා. මෙතන ගාවලා මෙතන පාටංකේ ගන්නවා. මෙතෙන්දි පාටංකේ ඉස්සෙල්ලා එකේදී x1 කියලා වගේනකෝ. මෙතෙන්දි ආව කියන්නේකෝ x2 කියලා. එතකොට මෙයාගේ ඇත්තටම ඝනකම කියන්නේ x2 ඍණ x1 කියන එකනවා. x2 ඍණ x1 කියන එක නේද? ඇයි මේක අපි දැන් සාකච්ඡා කරා. x2 ඍණ x1 කියන එක. හරිද? හැබැයි මෙතන මෙහෙම එකක් තියෙනවා. මෙයා මූලාංක දෝෂයේ ධනද ඍණද කියන එක නම මත ඒක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒක ධන නම් එකතු ඒ කියන්නේ ඒක අපි අර දන්නවනේ. දැන් ඉස්සලා අපි එකතු කරලා පාටංක ගත්තේ කොහොමද? පස්සේ කොහොමද? ඒක ටික ඔක්කොම කතා කරා. හරිද? දෙවෙනි එකනා තමයි ඕක මේ මේක අපි කතා කරලා තියෙන්නේ. ඒකට ගණන්මුත් ඔය normal හදලා තියෙන්නේ පාටම් ගන්න. දෙවෙනි එකනා තමයි අපි සාකච්ඡා කරේ නේ. දෙවෙනි එකනා තමයි අපිට සිලබස් එකේ වැඩිපුර කතා කරන් තියෙන්නේ. මොකද්ද? ගෝලයක අරය මැනීම. ගෝලයක අරය මැනීම.
නේද? එක දාගන්න 3 හඩුව ගණකම් මැනීම. 2 ගෝලයක අරය මැනීම. නැත්තම් වක්‍ර පුෂ්ඨයක අරය මැනීම. ගෝලයක අරය මැනීම නැත්තම් වක්‍ර පුෂ්ඨයක අරය මැනීම. गोले का अरे माई दी नहीं पेना दरने पेना जीने मैंने गोले का अरे माई दी अभी गोला का गोले अरे क्या ना उन्होंने गोले दिया हमें पेना ने मैं दिए ने मैं आगे पाद नहीं तो मैं මේ ආගේ පාද වහමු තියලා මේ වක්‍ර කොටසේ මුදුනේ ස්පර්ශක දුරේ මෙතන තියෙනවා ඊට පස්සේ ඒ දෙන්නාගේ පාඨාංක අරගෙන ඒ පාඨාංක දෙක අතර වෙනසෙන් h හොයා ගන්න පුළුවන් මේ පාඨාංක අතර වෙනසෙන් h හොයා ගන්න පුළුවන් හරිද ඉස්සලා h හොයා ගන්නවා ඒක කොහොමද එහෙනම් ගන්නෙ ඉස්සලම් කරන්න මොකද්ද පාද තුනම මෙන්න මේ විදිහට එකම තලයකට ගෙනලා පාඨාංක ගන්න මේක පාඨාංකයක් ගන්න ඊට පස්සේ इस ग्रुप दान प्रमाण कुलटे आये पल्ले हर पाठांक ये पाठांक देखा वेन सरगेन उस एच होया पाठांक देखा वेन सरगेन उस एच मेन गण उस एच मेन गण उस एच दाना उस एच दाना गोले अरयाद हरिद गोले अरयाद मे आगे गोले अरे कैपिटल आर के दाना मैंने मे सूत्र भावित कर ला गोले अरे ए के लगमने गोली पुष्टे वक्रता अरे आर के लगम इधर पास मैं पाद देखा कतर दूर मे के त्रिकोण है कहना मैं आगे पाद देखा तर पास मैं त्रिकोण है कहना संपाद त्रिकोण है समय कह दे मैं तीन एवा मे वागे आधार का पाद तुम तीर एक दूर पास मेवा මේ පාද දෙකක් අතර දුර ඒ නම් මේ මේකේ වක්‍රතාවයේ ගෝලයේ අරය හොයා ගන්න පුළුවන් මේ සූත්‍රයෙන්. ඒ වල වර්ගය දන 6 1 දන h බෙදීම 2. මේව මතක තියා ගන්න ඕනේ නැහැ. මේ සූත්‍රය භාවිත කරලා අපිට ඒක හදා ගන්න පුළුවන්. ඒ වල වර්ගය බෙදීම 6 1 දන h බෙදීම 2. A කියන එකන හිතනකෝ දෙකක් ආව කියලා. B කියන එකන ආව කියනකෝ h තොර h කියන එකන ආව කියලා කියන්නකෝ. මේ එකක් කියලා. ඒතර මේ වාදජ කරලා මොකද කරන්නේ? R කියන එකන හොයා ගන්න පුළුවන්. आर के होया गंड मुकद गोले मुकद गोले मिनमे उस उस ने मिनमे उस पाठांक देखा अंतर एच होया गंड पास अनित वक्रता रे हरिद वक्रता रे क्या मैं गोले मेघ तिगोर पास वक्रता अरे होया गए हरिद बस एक ना होया गना पाद आतर दूर तुदू कर दिया पगे अरे ना සුදු කඩදාසියක මේක පොඩ්ඩක් තද කරාට පස්සේ ඔවා හිටින පාරවල් තියෙනවානේ ඒවා ටික යා කරලා මෙයාගේ දිග මැන ගන්න මෙයා 10ක් ආවා කියන්නේ සමහර විට මෙයා 10.1ක් වෙනවා මෙයා 10 9.9ක් වෙනවා කොහොමයි කමන්නේ මධ්‍යන්නේ ගන්න 9.9ට 10ට මේ ටික එකතු කරලා 10.1 එකතු කරලා 3ෙන් බෙදෙනවා මධ්‍යන්නේ ගන්නවා මධ්‍යන්නේ ගත්තට පස්සේ ආයෙත් 10 කියලා එනවා මොකක් හරි කමන්නේ මධ්‍යන්නේ තමයි ගන්න ඒකෙන් ඒ හොයා ගන්නවා ඒත් දන්නවනම් ඒචුත් දන්නවනම් ආර හොයා ගන්න පුළුවන් එහෙනම් කරන්න ඕනේ ප්‍රමේය මොකද්ද ඉස්සලම මේකේ h හොයා ගන්න ඕනේ h කියන්නේ මොකද්ද මෙතන දීලා තියෙනවා මේ බලන්න ස්කෘප්පු දුඩ වක්‍ර පුෂ්ඨයේ ස්පර්ශකන ලක්ෂයට පාද තලයේ තියෙන උස මේ h ගෝලමානී පාද දෙකක් අතර දුර a නම් ගෝලී පුෂ්ඨ වක්‍රතාවේ r නම් ඒක හොයා ගන්න පුළුවන් ලස්සන හරිද හරිද එහෙනම් ඔක්කොම කරන් කලින් කුඩා මිනුම හොයාගෙන ඉන්න ඕනේ ඊට පස්සේ අදාළ එක්කන गोले का अरे सेवी में दी गोले का अरे सेवी में दी
පහත පියවර අනුගමනය කළ හැකිය. එක ගෝලමානය උඩා මිනුම් ගන්නේ කරගන්න. ගෝලමානයේ පාද පවතින සමතල තලයට ඉස්කුරුප්පු තුඩ පැමිණි විට පාටාංකය ලබා ගන්න. ඉස්කුරුප්පු තුඩ පැමිණි විට පාටාංකය ලබා ගන්න. ඉස්කුරුප්පු තුඩ ගෝලීය පෘෂ්ඨයේ මතුපිටට තබා තුන්වෙනි එක කදම කිව්වේ ඉස්කුරුප්පුවේ මතුපිට ගෝලීය පෘෂ්ඨයේ මතුපිටට ඉස්කුරුප්පුව තබා අදාළ පාටාංකය ලබා ගන්න. මේක මේ ඒ කියන්නේ මේක මේ උඩට තියලා පාටාංකය. හතරෙන් කොටස හතරෙන් ඊළඟ පියවර ඉහත පාටාංක දෙක අතර වෙනසෙන් ඉහත පාටාංක දෙක අතර වෙනසෙන් සමතල තලයේ සිට වක්‍ර පෘෂ්ඨයේ ඉහළට පවතින උස වක්‍ර පෘෂ්ඨයේ ඉහළට පවතින උස වරහන් තුලේ H සොයාගත හැක. ඉන්පසු ගෝලමානයේ පාද දෙකක් අතර දුර වරහන් තුලේ සිම්පල් A සොයා ගන්න. ඒ සඳහා ගෝලමානයේ කඩදාසියක් මත තබා තද කර ආධාරක පාදවල තුඩු සලකුණු කරගන්න. එම පාද අතර දුර මීටර් කෝදුවෙන් හෝ